මිහිමත ඇවිදපු පළමු මිනිසුන් නිහල අහස දෙස බලපු දිනේ සිට රාත්‍රී අහසේ වූ දීප්තිමත් වස්තුන් පිළිබඳව විශ්මය පිරුණු කුතුහලයකට පත් වුණා. ඒ අතරින් ප්‍රධානම වස්තුව වුණේ අප අසල්වැසි ආකාශ වස්තුව වන චන්ද්‍රයා. එලෙස කාලයේ ගත වෙද්දී චන්ද්‍රයා පිළිබඳව අපේ දැක්ම ක්‍රමයෙන් විකසනය වුණා. නව ශිලා යුගයේ විසූ මිනිසුන් චන්ද්‍රයාට ගරු බුහුමන් දැක්වීමට පාෂාණ සමූහයක් එකට එකතු කොට රවුම් නිර්මාණයන් සිදු කරපු අතර පසුව චන්ද්‍රයා වෙනුවෙන් පිරමීඩද ඉදිකරන තැනට පත් වුණා. ඒ වගේම චන්ද්‍රයා පදනම් කරගෙන මිත්‍යා කතා සමූහයක්ද බිහි වූ බව පැවසිය යුතුයි. පුරාණ ඊජිප්තු වැසියන් චන්ද්‍රයා තෝත් දෙවියන් ලෙසද, ග්‍රීකයින් නාටමිස් දෙවියන් ලෙසද, සහ හින්දු භක්තිකයින් චන්ද්‍රයා චන්ද්‍ර හෝ සෝමා දෙවියන් ලෙස වන්දනාමාන කරා. එපමණක් නොවේ ඇතැම් ලෙඩදුක් ඇති කරන්නේ චන්ද්‍රයා බව සිතා අප චන්ද්‍රයාට චෝදනා කරා. ඒ වගේම සඳපායන කාලයට ඇතැමුන්ට පිස්සු හැදෙන බව පවසමින්ද අපි චන්ද්‍රයාට දොස් පැවරීමට කටයුතු කරන බව ඔබ දන්නවා ඇති. ලුණා යන වචනයෙන් බිඳී පැමිණි උම්මන්දකින් හඳුන්වන ලුනැටික් යනුවෙන් වෙනස්ම වචනයක්ද අද සමාජයේ පවතිනවා. තවද චන්ද්‍රයා මුල් කරගෙන බාහිතෙන කතාවන්ද නිර්මාණය වුණා. පූර්ණ චන්ද්‍රයා විසින් නැතැම් මිනිසුන් වෘගීන් බවට පත්කරන නරවෘක පුරාවෘතය හොඳම උදාහරණයක්. නමුත් පසුකාලීනව දුරේක්ෂ බිහිවීමත් සමග චන්ද්‍රයා දෙස බලපු විදිය සදහටම වෙනස් වුණා. 17 ශතවර්ෂයේදී ගැලිලියෝ විසින් චන්ද්‍රයා යනු ආවාටවලින් පිරුණු විෂම භූමියක් සහිත ආකාශ වස්තුවක් බව ලෝකයට හෙළි කර සිටියා. හින්පසු අභ්‍යවකාශ තරණ යුගයේදී චන්ද්‍රයා පිළිබඳව මිනිසාගේ දැනුම වඩාත් පුළුල් වුණා. අවසානයේදී නාසායතනයේ පුරාණ මිනිසුන් දේවත්වයෙන් බයපක්ෂපාතීව වන්දනාමාන කරපු චන්ද්‍ර දෙවියන් මත පළමු මිනිසා ගොඩ බැස්වීමට සමත්වීමත් සමග විද්‍යාව විසින් චන්ද්‍රයා මූලික කරගෙන පැතුරුණු බොහොමයක් මිත්‍යා කතා සදහටම වළලා දැමීමට සමත් වුණා. නමුත් ඒ සමගම සමහරක් දෙනෙක් සඳගම්මනද මවාපාප බොරුවක් බව දැඩි විශ්වාසයකට එල්බ සිටියා. අදටත් එම ප්‍රසිද්ධ සාවද්‍ය මතය පිළිගන්නා අය සිටිනවා. මතක තබා ගන්න චන්ද්‍රයා මූලික කරගෙන බිහි වූ එකම සාවද්‍ය මතය ඒ පමණක් නොවෙයි. එවැනි ප්‍රසිද්ධ සාවද්‍ය මත ගණනාවක් 19 ශතවර්ෂය තුළ මිනිසුන්ගේ උළුතුළට රිංගවීමට ඇතමුන් කටයුතු කරා. මේ වීඩියෝ එකෙන් අපි අතරින් වඩාත් ජනප්‍රියම වූ හොයක්ස් එක මොකක්ද කියලා සොයා බලමු. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතුණොත් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නට අමතක කරන්නට එපා. ඒ වගේම කුඩා සීනුවේ බුවත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. 19 ශතවර්ෂයේ ඉතා කෙටි කාල පරිච්ඡේදයක් පුරාවට විශේෂයෙන්ම නිව්යෝක් ජනයා චන්ද්‍රයාගේ මතුපිට දුටුවේ අදාපි දකින විදියට නොවෙයි. චන්ද්‍රයා මත කිසිසේත්ම නොපවතින දෙයක් පවතින බවට මිනිසුන් මුලා කරමින් පැතිර ගියේ එම සාවද්‍ය මතේ කුමක්ද? ඉතින් මවාගන්න 1835 වර්ෂයේ නිව්යෝක් නුවර වීදියක ඔබ ඇවිද යනවා කියා. හවටින් ඔබට අශ්වකරත්තවල ශබ්දේ සහ පදිකයින්ගේ ඝෝෂාව දසදින් ඇසේවි. ඒ වගේම තම දෛනික ජීවිතයේ සුපුරුදු පරිදි ගත කරමින් සිටින නිව්යෝක් වැසියන් සමහරක් බඩු භාණ්ඩ මිලදී ගන්නවා ඔබට දැක ගන්නට ලැබේවි. එනම් මෙලවලු පළතුරු මස් මාළු සහ බෙල්ලන් වැනි දේවල්. එපමණක් නොවේ නිව්යෝක් නුවරට එන සෑම කෙනෙක්ම එකල ජනප්‍රියම පුවත්පත මිලදී ගන්නටද අමතක කරන්නේ නැහැ. හේ ජනප්‍රිය වුණේ පෙනී පෙස් පේපර් යනුවෙන්. එම සංකල්පයට ස්තුතිවන්ත වෙන්න සතයක් වෙන මුදලකට ඕනෑම කෙනෙකුට පුවත්පතක් මිලදීගෙන කියවීමට හැකියාව ලැබුණා. අද මුදල් වටිනාකමින් නම් $735ක් පමණ මුදලක්. නිව්යෝර්ක් සන් පුවත්පතේ නිර්මාතෘ බෙන්ජමින් ඩේ මහතා තමයි පෙනී ප්‍රෙස් සංකල්පය හඳුන්වා දෙනු ලැබුවේ. එම නිසා එකල අති විශාල පිරිසක් නිව්යෝර්ක් සන් පුවත්පතේ රසික රසිකාවියන් බවට පත් වී සිටියා. 1835 අගෝස්තු 25 වෙනිදා සුපුරුදු පරිදි නිව්යෝර්ක් සන් පුවත්පත මිලදී ගත් අය තමන් කියවන්නට යන විශ්මයජනක පුවත කුමක්ද යන්න ගැන අදහසක් තිබුණේ නැහැ. ඒ වගේ මින් මුළු ලෝකයක් කැළඹීමට ලක් වෙන බවද ඔවුන් දැන සිටියේ නැහැ. තවද අවසාන වශයෙන් ඔවුන් මේ සැරසෙන්නේ ලෝ විශාලතම සාවද්‍ය මතයක කුඩස්කරුවන් බවට පත්වීමට කියාද ඔවුන්ට අවබෝධයක් තිබුණේ නැහැ. එනම් මෙකල විසූ ශ්‍රේෂ්ඨතම තාරකා විද්‍යාඥයෙකු වූ සර් ජෝන් හර්ෂල් මහතාගේ විශිෂ්ටතම සොයාගැනීමක් බව පවසමින් පළ වූ ලිපිමාලාවක පළමු කොටසයි. ඉතින් එම පුවත්පතේ එදා පළ වුණේ චන්ද්‍රයා යනු මුඩු හිස්බිමක් නොව ජීවයෙන් පිරුණු සශ්‍රීක තැනක් බවයි. එම කතාවට අනුව හර්ෂල් මහතා මෙම සොයාගැනීම සිදුකර තිබුණේ ඔහු විසින් නිර්මාණය කොට භාවිතා කරපු මීටර් 7ක විෂ්කම්භයක් සහිත සුවිශාල දුරේක්ෂ කාචයකට ස්තුතිවන්ත වෙන්නයි. එම කාලයේ ප්‍රති දුරේක්ෂ කාචයන්ට වඩා 7 ගුණයකින් විශාල එකක් බව තමයි මිනිසුන්ට පවසා තිබුණේ. පසුව ඔහු එම දුරේක්ෂයේ චන්ද්‍රයා වෙත එල්ල කරපු අවස්ථාවේදී විශ්වාස කරන්නට බැරි විදිහේ විශ්මයජනක සොයාගැනීම් රැසක් සිදු කිරීමට සමත් වූ බව එම ලිපි පෙළ විසින් විස්තර කර සිටියා.
පළමු සොයාගැනීම නම් චන්ද්‍රයා මත ගස්වැල් බවට සැකකළ හැකි කොළපාට භූමියක් දිස්සුණා කියන දෙයයි. ඒ වගේම සුදුවැලි සහිත වෙරළක් සහ පිරමීඩ සමූහයක්ද ඔහුට දකින්නට ලැබුණු බව වැඩිදුරටත් විස්තර කර තිබුණා. එපමණක් නොවේ සඳමත වූ වනාන්තරයන්වල ගවයින්ට සමාන පාද හතරේ සත්වයින් සමූහයක්ද සිටි බව වැඩිදුරටත් විස්තර වුණා. එපමණක් නොවේ පිනිමුවන් සහ සීබ්‍රා සත්වයින්ද දකින්නට ලැබුණු බව තවත් ලිපියකින් ප්‍රකාශයට පත් කර තිබුණා. එම ප්‍රසිද්ධ සාවද්‍ය මතයේ එතනින් ඉවර වන්නේ නැහැ. හතරවෙනි දවසේදී තවත් ලිපියකින් චන්ද්‍රයා මත මිනිසුන් වගේ තම පැටවුන් වඩාගෙන පාද දෙකෙන් ගමන් කරන බීව සත්වයින්ද මිනිසුන්ට සමාන පෙනුමක් ඇති ආසේ පියාසර කරන ජීවීන් විශේෂයක්ද ඔහුට දකින්නට ලැබුණු බව වැඩිදුරටත් පවසා සිටියා. ඔබ දන්නවද චන්ද්‍රයා මත වූ මිනිසුන්ට සමාන පියාසර ජීවීන්ට නමක් ද යෝජනා කර තිබුණා. එනම් වෙස්පර්ටිලියෝ හෝමෝ යනුවෙන්. හෝන් නිතා සතුටින් ජීවත් වෙන සාමකාමී ජීවීන් පිරිසක් බව තමයි වැඩිදුරටත් විස්තර කර සිටියේ. ඉතින් එකල විසූ මිනිසුන් එය හිස්මුදුනෙන් පිළිගැනීමට කටයුතු කරා කිව්වොත් ඔබ පුදුමයට පත් වේවි. එම නිසා නිව්යෝර්ක් සන් පුවත්පත විශාල අලෙවියක් වාර්තා කරා. මොකද හර්ෂල් මහතා තම දුරේක්ෂයෙන් චන්ද්‍රයා දෙස බලා සොයාගත් අලුත් දේවල් මොනවද යන්න දැනගන්න මිනිසුන් නිව්යෝර්ක් සන් පුවත්පත මිලදී ගත්තේ පිස්සුවෙන් මෙන්. වාර්තා වෙන විදිහට නිව්යෝර්ක් වැසියන් අතරින් 90%ක් ය විශ්වාස කර තිබෙනවා. ඒ ඉතිහාසයේ වාර්තා වූ මහා දැවැන්තම චන්ද්‍ර සාවද්‍ය මතය ලෙස හඳුන්වන්නට පුළුවන්. අවසානයේදී සර් ජෝන් හර්ෂල් මහතා මෙවැනි කිසිම ප්‍රකාශයක් සිදු කර නැති බව පසුව සනාථ වුණා. තම නම මෙලෙස භාවිතා කර තිබුණ එක ගැන එතුමා පුදුමයට පත් වුණා. හිතන්න මෙවැනි මතයක් අද ජනගත වුණොත් එය හාස්‍ය උපදවන විදිහේ දෙයක් වුණාට 1835 වර්ෂයේ විසූ ජනයා එම කාලයේදී චන්ද්‍රයා සැලකුවේ විශාල නොවිසඳුණු අභිරහසක් ලෙසයි. චන්ද්‍රයා මත සුරංගනා ලෝකයකට සමාන ලෝකයක් පවතින බව සිතින්ම වහගෙන උන්නෙම කාලයේදී අප්‍රමාණ වින්දනයක් ලබා ගැනීමට සමත් වුණා. නිව්යෝර්ක් සන් පුවත්පත විසින් පළ කරපු එම ලිපි පෙළේ සෑම වචනයක්ම ඔවුන් කියවූයේ මහත් උනන්දුවෙන්. එම කාලයේදී නිව්යෝර්ක් සන් පුවත්පත ලෝකයේ වැඩිම පිරිසක් කියවනු ලැබූ පුවත්පත බවට වාර්තාවක් පිහිටුවීමටද සමත් වුණා. එම ලිපි මාලාවේ කර්තෘවරයා වූ රිචඩ් ඇඩම්ස් මහතා නම් පවසා සිටියේ එම ලිපි පෙළෙන් ලෝකයා රැවටීමට අදහස් නොකළ බවයි. ඔහු වැඩිදුරටත් සඳහන් කරේ එම ලිපි පෙළ මගින් පුදුවෙන් පිටද ජීවයක් පිළිබඳව මිනිසුන් තුළ විශාල කුතුහලයක් ඇති කිරීමට සහ විනෝදාස්වාදක අදහසකින් මේ ඉදිරිපත් කර බවයි. එම මහා දැවැන්ත සාවද්‍ය මතය මිනිසුන් මේ තරම් විශාල ලෙස වැළඳගත්තේ ඇයිද යන්න ගැනත් සොයා බැලීම වටිනවා. ඒ සඳහා හේතු සාධක කිහිපයක්ම තිබෙනවා. එකල සමාජය තුළ අඩු විද්‍යාත්මක අවබෝධයක් පැවතීම සහ ඉහළ කුතුහලයක් පැවතීම ප්‍රධාන කරුණු ලෙස දක්වන්නට පුළුවන්. ඒ වගේම විද්‍යාව පිළිබඳව විශාල උනන්දුවක් 19 ශතවර්ෂයේ පැවතියා. හරියට අපි වගේ උන්ට දෙදා පැවතියේ විශ්මයජනක සොයාගැනීම් පිළිබඳව දැනගැනීමට ඇති විශාල ආසාවක්. ඒ වගේම එදා මුද්‍රිත මාධ්‍ය පිළිබඳව ජනතාව අතර විශාල විශ්වාසයක් පැවති අතර අද වගේ පුවත්පත්වල පළවෙන තොරතුරුවල විශ්වාසනීයත්වයේ උන් ප්‍රශ්න කරේ නැහැ. තවද එදා මිනිසුන්ට විනෝද වෙන්න ගුවන්විදුලි රූපවාහිනී අන්තර්ජාලය සහ සමාජ ජාල මාධ්‍ය වැනි දේවල් තිබුණේ නැහැ. ඉතින් එම නිසා ඔවුන් පුවත්පත්වල පළවෙන දේවල් වින්දනය කිරීමට නැඹුරු වී සිටියා. ඔබ නොදැන සිටි මෙවැනි අපූරු දේවල් දැනගන්න අපිව subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බුවත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.